வணக்கம், ஐபோவான், குட் மார்னிங். ඉතින් ගොඩක් දෙනෙක් ඔය ඔය හිටියද Windows 8, Windows 10, Windows 11 කරගන්න ක්‍රමයක්. ඉතින් මේ විදිහට පුළුවන් ලේසියෙන්ම ඔය Windows 8, 10 පාවිච්චි කරත් අර සිස්ටම් රික්වයර්මන්ට් කියලා මේවා දැන් බැරියර් එකක් දාලා තියෙනවනේ. ඉතින් ඒවා පන්නලා ඉක්මනින් Windows ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් ඔයාලගේ තියෙන ඇප්ස් එහෙම නැත්නම් සොෆ්ට්වෙයාර්, ඊට පස්සේ ඔයාලගේ තියෙන ඩොකියුමන්ට් කිසිම දෙයක් ඉරස් වෙන්නේ නැතුව අප්ඩේට් එකක් ගහගන්න තියෙන පොඩි ඔප්ෂන් ටිකක් තියෙනවා. ඉතින් දැන් මම කලින් කිව්ව ටික හරි අර පළවෙනි මුල් ටික අදාල නැහැ. දැන් මම නෝමල් එන්නම්. ඊට සනන්නේ වගේ ඔයාලට පුළුවන් ලේසියෙන්ම මේ Windows එක ගහගන්න. ගහගෙන ඉතින් Windows සරින් අඩ කරන්න. ඉතින් එච්චර තමයි. මුලින්ම තියෙන්නේ ඉස්සෙල්ලම යන්න Windows ගහන ඕන නම් Windows 10 එක ගහගන්න ඕනේ නම් Chrome එක ඕපන් කරගන්න. Chrome එක ඕපන් කරගෙන Windows 11 ඩවුන්ලෝඩ් කියලා මේ පළවෙනි ලින්ක් එකෙන් ඔයාලා යන්න. පළවෙනි ලින්ක් එකෙන් ගිහිල්ලා පල්හැට යද්දි පොඩි වෙලාවක් යන මේක ඕපන් වෙන්න ගණන් ගන්න එපා. මෙන්න මේ Windows 11 ඉන්ටර්ෆේස් එකේ පල්ලෙහාට ගියාම පල්ලෙහා තියෙනවා මෙන්න මේ iOS කියලා ෆයිල් එකක්. මෙන්න මේ ෆයිල් එකෙන් ඔයාලා තෝරන්න Windows 11 කියලා. ඒකෙන් ඩවුන්ලෝඩ් දුන්නාට පස්සේ ඊට පස්සේ ඒවි ලැන්ග්වේජ් එක තෝරන්න. ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි හරි ඔයාලට පුළුවන් නම් හින්දි දාගන්න. 64 bit එක තමයි. 64 මායම තමයි ඩවුන්ලෝඩ් කරගන්න ඕන. ඩවුන්ලෝඩ් කරගෙන පොඩි වෙලාවක් යන. ඉතින් කනෙක්ෂන් එක නෝ දවසක් යයි. හොඳ කනෙක්ෂන් එකක් නම් පැය භාගෙන් එයි. ඊටත් හොඳ කනෙක්ෂන් එකක් නම් විනාඩි 5න් එයි. ඊටස මේ iOS ෆයිල් එක ඩබල් ක්ලික් කරාම ඔයාලට මවුන්ට් වෙච්චි මේ ඩොකියුමන්ට් එක ගන්න පුළුවන්. මේක ඔයාලා වෙන දැනකට කොපි කරගන්න. මොකද අපි ඕකේ ෆයිල් එකක් තමයි වෙනස් කරන්නේ. ඔය ඉස්සරහාම ඔය ඩෙස්ක්ටොප් එකට මම දාගත්ත එතනට හදාගන්න Windows 11 කියලා ෆයිල් එක හදාගෙන එතනට දාගන්න අර මවුන්ට් කරපු ෆයිල් ටික ගෙනල්ල මෙතන පේස්ට් එකක් දෙන්න. පොඩි දෙයක් තියෙන පේනවනේ. ඊට පස්සේ වෙනෝනේ තාම මම යවන හොඳින් දන්නවනේ. ඉතින් ෆ්ලෑෂ් වගේ මිනිහ. ඊට පස්සේ මෙන්න මෙතන මේ සෝස් වලට ගිහිල්ලා සෝස් වල මෙන්න මේ මම පෙන්නන ෆයිල් එක මට මේ පේන්නේ නැහැ. මම මේ කලින් කරපු එක ඔන්න ඔය ෆයිල් මේ DLL එක DLL ෆයිල් එක ඩිලිට් කරලා දාන්න. ඔකෙන් තමයි ඔයාලගේ ඔය රික්වයර්මන්ට් එහෙම සිලෙක්ට් වෙන්නේ. ඔක ඩිලිට් කරලා දාලා ඉස්සරහට ගිහිල්ලා ඔය තන තියෙන සෙටප් එක ඩබල් ක්ලික් කරලා අප්ඩේට් එකකට යන්න පුළුවන්. ඔන්න දැන් අප්ඩේට් එන්න පටන් ගත්තා. හරි, ඔන්න දැන් පේනවනේ මගේ මැෂින් එක ස්පීඩ් එක. ආ යන ෂට ෂට ගාන. ඔතනට ටික් එක ඕන්න. හරි, නෙක්ස්ට් දෙන්න. අප්ඩේට් එක පටන් ගත්තා. ඔන්න බලන්න දැන් ආයි. ආ දෙක්ක. නෙක්ස්ට් දෙන්න. නෙමි ඇක්සෙප්ට් දෙන්න. දීලා. අනේ Windows වැදිලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදියට වාල්ට සෙටප් එක තියෙන. ඉතින් මුලින්ම ඔයාලා අප්ඩේට් කරගන්න. ඔයාලගේ ඔය ෆයිල් ටික චුට්ටක් බලන්න Windows අප්ඩේට් වලට ගිහිල්ලා අප්ඩේට් කරගන්න. ඊට පස්සේ නෝමලි කරා යන්න පුළුවන් පොඩි පොඩි තින් ප්‍රශ්න තියෙන්නේ. ඔයාලට ආසම නම් මෙහෙම කරලා ලේසියෙන් ඔයාලට Windows 11 දාගන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ ආත්මෙදී හම්බෙමු. එහෙනම් thank you, goodbye.